வந்துனுக்கே மலக் சுயமின் சதா ஆதிரு கலே அந்தமாலி மகாத்மே வேலைவ சைன வீரசேகர மகாத்திரகேனோ මෙයාට දැන් අන්දන් මේ හයතිය මන් තුන හැතිය බලන්න ගියේ එක්කෙනා ශ්‍රවය හයතිය හයතිය මෙයාට ඉඳන් අන්දල ඉඳ ගන්න කියලා කියනවා ඉනක් මට ආදරේ අපරදේශය මට මතක එහෙම නේදලා देशपाल अरगल मेदना अभी हंगी मोल यम किसी आकार आलोचना अंतर्जाल संग्रह सुहासर वेडस्टहानी अप निरंतर हमुआ जीवते आकार अद्धकी प्रागुण्य प्रकटकर सुशेषी पुत्कली उंगे सुशेषी गमान मग मग हासर पीली बांधव अभी ओन कथा बाह्य दिन मेवार आलोचना सुहासर वेडस्टहां अप कंदवागने संगीत श्रेष्ठ प्रवीण मंगिता ने कौद किएला अटुआ टीका टिप्पणी सपैन नतुलाट वो दख पमणी संगीत गमणी नवरत्न गमगे नवे अभी साधन मिली गण संगीत हंडम अभी अभी कथा बात මම මෙහෙම පටන් ගන්නම් මොකද අපි මුලින්ම දැන් දශ ගණනාවට කලින් කොළඹ රස්තිය අදු ගහන කාලේ අපි දෙන්න මුණ ගැහුණු අවස්ථාවේ මම කවදාවත් හිතුවේ නැහැ මේ මේ වගේ කැමරාවක් ඉස්සරහට ඇවිල්ලා නවීත් එක්ක සාකච්ඡා කරන්න වෙයි කියලා. නමුත් අපි මේ සුහසර වැඩසටහනින් අපි වඩාත්ම උත්සාහ කරන්නේ ඒ ජීවන ගමන් මග හරහා පැමිණි ගමන පිළිබඳව කිසියම් ආකාරයක කතිකාවක් දෙන්න. මම මෙහෙම අහන්නම්. ඔබේ ආරම්භයේදී ඔබ පර්ණිස්ථානේ ඔබේ දමෝපියන් ගැන ඒ ආපු ආරම්භයේ පිළිවෙල කිසිම හඳුනීමක් නැහැ. රෙහෙන්රි මුලින්ම කිව්වනේ මේ අපි මේ හමු වීම නිකන් මේ තරහ විදියට එක්තරා අහම්බයක් ඇත්තනම කිව්වොත් ඒක මම දකින්න ජීවිතේ. මොකද මගේ ජීවිතේ අර හැමදෙස්සෙම මේ අහම්බයත් එක්ක තමයි මං දැන් ආපු සැරල ජීවිතේ දිහා බලනකොට අහම්බ සිද්ධිය තමයි මේ ජීවිතේ නිකන් අසන්නක් වගේ ගොඩනැගිලා තියෙන කියලා මට හිතෙනවා අසන්නක් වගේ මට ලැබිලා තියෙනවා. ඉතින් අතන මේ කතාබහත් එහෙම අතීතයේ තියෙන යම් කිසි ආකාරයක තියෙන සංස්කෘතික ගුණයක් කියලා මට හිතෙන්නේ. අපි ජීවත් වෙනම කවානේ. මුලින්ම හවගේ මගේ අම්මා එච්.ජී. සීලවති ඒවා ඉතාරණ තාත්තා පාණ්ඩිගමගේ විල්සන්. තාත්තගම ගාල්ලේ අපරාධව අම්මා ඉංගිරි प्रदेश मट मत पड़ी कासे आसल रोहाले इट वासे नुगियों के परिसर तो मैं हैंडी बैठने थी अम्मा सहाताता दें जीवित उनका तरण है उन्होंने गलंगी तीन वटिना का मैं गलंगी मोहती मोहते अद मैं कथा आरंभे अम्मा तात माता क्रीम अम्मा टे वही जीवित एक अन्य गलंग टकरान बोला लोगों उपहार एक ने तो मम्मी तो भाई पासल अध्यापन सिद्धिवेन्ने श्रीवत महाविद्यालय नुगियों मत गंसपाधी සුබද්‍රාම රජමාවියරට හැපැති දින ඉස්කෝලේ ඒක තමයි ශ්‍රී රත් මහවිද්‍යාලයේ ඒක තමයි මගේ මූලික අධ්‍යාපනය මම මෙහෙම හෙව්වොත් දැන් ඔබ පාසල් අධ්‍යාපනයේ කාලේ මේ සංගීතයට යොමු වුණාද ඒ අධ්‍යාපන ලැබුවද නැත්නම් මේක ඉන් පසුද මේ පැත්තට යොමු වුණේ දැන් මම විවිධ පැතිවල වැඩ කටයුතු කරලා තියෙනවා කියන්නේ ටෙල්නාට් ශිස්ත්‍රි සංගීත වේදිකා නාට්‍ය පැත්ත ඒ වගේම සිනමාව විවිධ පැතිවල
පරම්පරාවන් මේ ඔක්කොමත් එක වැඩ කළ තියෙනවා. නමුත් මම කවදාකවත් හිතුවේ නෑ මේ ඒ හිතුවේ නැති කාරණාවක්. ඒක මට තිබුණේ නෑ පොඩි කාලේ ඉඳන් මේ මරමුණක් ඇත්තරම තිබුණේ නෑ. මට හැබැයි අද වර්තමානයේ මට බොහෝ අයත් එක්ක يعني අලුත් පරම්පරාවල් දකිනකොට මට මගේ අතීතේ නැනකොට මට මතක් වෙන්නේ ඇත්තරම රසිකත්වයේ කියන එක. ඒ කියන්නේ දේවල් පිළිබඳ තියෙන කුතුහලය දේවල් වලට ආස කරපු විදිය. ඒ කියන්නේ ජීවිතයේ කුතුහලය ඇති කරපු දේවල්. ඒකෙන් දැන් එහෙම ගත්තොත් මෙන්න මේ වගේ එකට කලාව විතරක් නෙමෙයි විද්‍යාව සමාජය එතකොට වෛද්‍ය විද්‍යාව මේ වගේ දේවල් පිළිබඳ මට කුඩා කාලේ ඉඳන් පුදුමාකාර කුතුහලයක් තියෙන පරිසරයේ මේ එකකට නෑ මට හැබැයි අද මම මේ කොච්චර වුණත් මේ මේ සංගීත වැඩ කටයුතු වලදී හිටියට මම ගොඩක් දුරට මොන යම් ආකාරයේ කුතුහලයක් තියෙන දැනුමකට ආස කරන කෙනෙක්. ඉතින් පොඩි කාලේ තිබුණ ආසාවම තමයි තිබුණේ අද මේ සංගීතයේ දේකට යොමු වුණාට. ඒ අතීතයේ මට දැනුනේ නිකන් විශාල මේ අදහස් ගොන්නකින් කියලා මට හිතෙනවා. මට මූලිකම අවශ්‍යතාවයක් තිබුණේ ඒ කුඩා කාලේ ඉඳන් යහපත් සමාජයක් කෙරෙහි තියෙන ආසාව. ඒක අදත් මගේ ජීවිත තුළ ප්‍රශ්නයක් හැටියට තියෙන එච්චරයි. මේ සමාජය දිහා බලනකොට ඒ සමාජයේ යහපත් නැහැ කියන එක තේරෙනවද? ඒකට අපි ඒක තමයි කුඩා කාලේ ඉඳන් දැන් ඒකට දකින්න ඒකට එහෙම පතන්නේ හේතුව තමයි මා ජීවත් වුණ පරිසරය. එක පැත්තෙන් ස්වාමීන් වහන්සේලා එක පැත්තකින් පූජකවරු එක පැත්තකින් දේශපාලන ක්‍රියාකාරීන් ප්‍රධාන පිළි විවිධ පක්ෂවල ඉන්න අය. එතකොට අම්මා තාත්තා එතකොට වටපිටා යාළුවෝ මේ ඔක්කොමගේ තිබුණේ මහා පුදුම විදියට යහපත් කියන අර්ථේ තිබුණේ. ඒ යහපත් කියන අර්ථය තමයි මට හරියටම අර වියහැටයක් වගේ තේරෙනවා. බුද්ධ කාලේ ඉඳන්ම මේ මගේ හිතට ඇතුල් වුණේ. ඉතින් ඒක කියන්නේ අදත් ඒක මට තාමත් මට ඉතිරි වෙලා තියෙන්නේ නිකන් ඒ දේ අනිත් ගොඩක් දේවල් මම නිකන් ජයගත්තා කියලා මට හිතෙනවා. විවිධාකාර සමාජ අධ්‍යක්ෂක වගේ යන කාලේ ඔබට මේ හමු වුණු පුද්ගලයන් පිළිබඳව තියෙන මතකයේ පොඩ්ඩක් අවදි කරන්න කියලා මම කියනවා. ඔව් මට මෙහෙමයි. දැන් ඒක මට මෙහෙමයි කියන්නේ මුලින්ම මට මුණ ගැහෙන්නේ මගේ පාසලේ ඉන්න යාළුවෝ මුලින්ම. ඒ මිත්‍රයෝ ශාල පිරිසක් මයිත් එක්ක අදත් ඉන්නවා කියන්න පුළුවන්. කියන්නේ මට මතකයි මගේ පන්තියේ තමයි ඉගෙන ගත්තේ. මමයි අපි දෙන්න එකට ඉගෙන ගත්තේ. ආචාර්ය විජේදාස රාජපක්ෂ ඒ මමයි පන්තියේ පැත්තේ ශ්‍රීරත් මහවිද්‍යාලය ඊළඟට නිහාන් සිරිවාන්න මෙන්ඩිස් සුනිල් මේ වගේ විශාල පිරිසක් ඉන්නවා. ඒ ඒ ඒ ඔක්කොමත් එක්ක පාසලේ ගත වූ ජීවිතේ මහා පුදුම ලස්සන ගුරුවරු හිටියේ පාසලක්. ඒකලගේ ඉගෙන ගත්තේ තර මංගෝ යහපත්කම පමණයි. මේ ලොකු විදියට ලොකු ජීවිතේ ලොකු පරමාර්ථයන් ඔස්සේ නැගිලිම නෙමෙයි නිකන් යහපත් කියන අර්ථය. ඊට පස්සේ ගෙදරට ගියාමත් තියෙන යහපත් පරිසරයක්. යහපත් මගේ ඉත් එක්ක ඉගෙන ගත්ත මේ මගේ ගමේ පරිසරයේ හිටිය යාළු හැම කෙනෙක්ම මහා යහපත් අය. අදත් මේ අය මගෙත් එක්ක තාම ඇසුරතේ. ඉතින් ඊට පස්සේ මේක මම වැඩි දියුණු වෙලා මම කොළඹට ආවන් පස්සේ කොළඹට මම එන්නේ ඇත්තරම මේ කොළඹට එන්න කලින් ඒකට මූලික හේතුවක් කියන්නුනේ මම ගොඩක් දුරට මට හිටිය හොඳ මිත්‍රයන් හතර දෙනෙක් කියන්න ඕනේ කිනතේ බණ්ඩාර රණවර බණ්ඩාර ඕස්ට්‍රේලියාවෙ ඉන්නේ. ඔහු මගේ ජීවිතයේ මහ පුදුම මට දැක්මක් ඇති කරපු මිත්‍රයෙක්. රංජිත් ලීනගේ කියලා හිටියා. ඔහුත් එමයයි. ඔහුත් මට මේ දේශපාලන වැඩවලට මහ දැක්මක් ඇති කරපු මිනිහ. අනිත් එක්කෙනෙක් හිටියා අශෝක වලිසාදීර. තව එක මිත්‍රයෙක් හිටියා සිරිපාල කියලා. මේකලා ඔක්කොම හරි පුදුම අය. අපිට තියෙන ඔය පැත්තට යන්න තර පුස්තකාලයක් ජනතා ප්‍රගති පුස්තකාලය කියලා. ඒක රොසයිරෝ කියලා. මෙන්න මේවයි හැසුරත් එක්ක තමයි මේ කොළඹට මම එන්නේ. ඒ කොළඹට එන්නේ හේතුව තමයි මම ඒ ලෙවල් කරන් පස්සේ මම තෝරගන්නේ වෙනත් වෘත්තියක්. ඒ කියන්නේ මම තෝරගන්නේ ඇත්තටම කාර්මික ශිස්ත්‍රයේ යන වෘත්තියක්. ඒක කොළඹ කමර්ෂල් ඉංජිනේරු ආයතනය. මෙන්න මේ ආයතනයට ආවෙන් පස්සේ මේකෙන් තියෙන අර පීඩාව මහා යාන්ත්‍රික ස්වභාවයක්නේ. මම බලාපොරොත්තු වෙන්නේ නැති දෙයක්. ඊට මං හිතේ විශ්වවිද්‍යාලයට යන්න ඕනේ කලාව වගේ දේක දේවල් ඉගෙන ගන්න ඕනේ. ඒ වගේ ආසාවක් තිබුණේ.
තන මං සින්දු කී කී ඉන්නවා නමුත් මට ඒක ඇත්තට ලොකු අරමුණක් නෑ විශ්වවිද්‍යාලයට යන්න ආසාවක් තිබුණ මොකද සුබද්‍රාම පිරිවණේ නිසා ඔ මම ඒක දැනක මට මතකයි මං කියවලා තියෙනවා ඔබ මේ පුංචි කාලේ අර ගෙදරදී සෝනි රේඩියෝ එකේ මේ හඬ අඩු වැඩි කරමින් ගීත අහන ඒ විශාල උනන්දුවක් ගීත පිළිබඳ තිබුණා කියලා ඔව් ඒක ඒ මං ඒක ඒ මට ගොඩක් දුන්නේ ගීත කීමේ හැකියාව ඒ කියන්නේ ඒක හරි ආසයි විවිධයිගේ ගීත කියනවා महाजन पुस्तकालय तम දැනුම පිළිබඳ මහා වෙනත් පැත්තකට ඇති කරන්නේ. හැබැයි අර මම ඉස්සෙල්ලා කිව්වනේ මගේ අර මිත්‍රෙක් හිටියා කියලා මේ මේ රොසයිරෝ කියලා පැපිලියානි. ඔවුන් ඔක්කොම මේ සමසමාජ පක්ෂයත් එක්ක වැඩ කරනවා. හැබැයි මම කියන්නේ හෙන්රි මේ වැඩ කරන දේශපාලන පක්ෂයත් එක්ක ඒ ජහපත් සමාජය. මම මේ පුහු අරගල සඳහා නෙමෙයි. පුරු වෙන සඳහා නෙමෙයි. මට හොඳට මතක මම ඒකේ කාල් මාක්ස් කම් කරපු පාසලේ සමාජයේ. ඉතින් ඔහොම වැඩ කරගෙන යනකොට මේ කොළඹ මහා පුදුම මේ 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 හැම පැත්තෙම තියෙන වටෙම තියෙන සම්පූර්ණම තානාපති කාර්යාලය රසියන් කල් රසියන් ඒ කියන්නේ සෝවියට් සංස්කෘතික මන්දිරේ සෝවියට් සංස්කෘතික ආයතනේ බ්‍රිටිෂ් කවුන්සිල් එක ඊළඟට ඇමරිකන් සෙන්ටර් එක ඊළඟට ජර්මන් මේ වටේම තියෙන්නේ මෙන්න මෙහෙම පරිසරයක්. ඒක බලන්න මේ දනුම දනුම හොයාගෙන යනවා තෝතනවා. මේකද මේ මේවා ඉස්සර චිත්‍රපටි පෙන්නනවා. මේවා සම්බන්ධන තියෙනවා. අපි මොනේ හරි එහෙම දැම්මොත් තමයි. හෙන්රිත් මට හම්බෙන්නේ නැතෙන්දී. මට හම්බුණ ජීවිතේ මෙතෙක් කල් හම්බෙලා තියෙන ඉහළමය. ඉහළමය කියලා කියන්නේ මගේ ජීවිතේ ආත්ම දනුමෙන් කතා කර සමන් කුමාර කේකේ සමන් කුමාර මතක් වෙනවා. ඊළඟට සිරිමල් විජේසිංහ දීප්ති කුමාර ගුණරත්න මඩබන්දු විද්‍යාපති මංජුල පතිරාජ මංජු කාර්ය වසන් රවීන්ද්‍ර දැන් ඉතිශේෂ්ත්‍රයේ ඉලිම ඉන්න කෙනෙක් රවීන්ද්‍ර පතිරණ එතකොට නිහල් පීරිස් රොහන් පෙරේරා මේ වගේ මහා පුදු විදියට අලුත් සංකල්ප කලාවේ සංකල්ප දේශපාලන වල තියෙන අලුත් අදහස් වල මම දන්නේ අවුරුදු ගාණක් කතා කරගෙන හිටියා ඒක අදහස් මත ගැටීම් සමග තමයි මම ඒක අදහස් නේද අපි අතර දිනුණු සංස්කෘතිය කියන මගේ අර මුලින්ම ගෝ ඒක හරි මහා දිනුණු සංස්කෘතියක් හැටියට මට දැනෙන්නේ ඒ කියන්නේ මේ කාලය මේ මේ මොහොතක්වත් මේ 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 අපත යන්නේ ඒ කියන්නේ එක්ක පොතක් එක්ක සංවාදයක් එක්ක චිත්‍රපටයක් බැරිලක් එක්ක දේශපාලන ප්‍රශ්නයක් ජාතියන්තර දේශපාලන පිළිබඳ මේකක් එක්ක රටේ වෛද්‍යරුන්ගේ මතය තියෙන වෛද්‍ය මට මතකයි අපි නිතරම කියන ද කොල්ලින් ගුණරත්න මාචාර්ය කොල්ලින් ගුණරත්න ඒ වගේම මාචාර්ය කාලෆොන්සේකා එතකොට ඔය අය මේ අර සමසම පක්ෂේ මහා පුදුම පක්ෂයක් එක පැත්තේ මහා විශාල පිරිස් එක්කව කරලා දැනුම සපයන අපි ඔය පොඩි ළමයි හැටියට ගිහින් බලන් ඉන්නේ ඒ ලෝකේ තමයි තමයි ඔය ඔක්කොම මට මේ හම් වෙනා හම් වෙන වගේ ජීවිතේ ඔන්න ඔහුම පැත්තකේ තමයි මේ दैनिकारिदे ඒ ගහකොළ ඇලදොල ගම් අර වතුරේ අපි නාන්න යනවා වැස්ස මේවයි තියෙන චමත්කාරය මම මට හිතා ගන්න බෑ මේ ඉතින් ඔන්න ඔහොම පරිසර ඒ ඒකෙත් තමයි මට මේ එකපැත්තට මේ ශබ්ද කියන එක මට මුලින්ම දැනෙන්නේ ඒකනේ මේක හරි නිදහස්කමක් දෙනවා අද වගේ හිරවිල නැහැ ගෙවල් වල මේ නිදහස්කමත් එක්ක මහා පුදුම විදිහ නිදහස් කාලය තුල මේ 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 රිද්ම රටන් තමයි මගේ ඔළුවට ආවේ ඔව් දැන් මම මෙහෙම අහන්න හේතුව දැන් ඔබ කාර්මික පැත්තේ පුහුණු යන අවස්ථාව යමින් හිටිය කියලා මම කිව්වා හැබැයි කිසියම් අවස්ථාවක මේ සංගීතය පැත්තට කියන්නේ සංගීත ඒ පිළිබඳව අධ්‍යයනය කරන්න ඔබ පෙළඹෙනවද නැත්නම් ඒක ඉවෙන් එන දෙයක්ද කොහොමද ඒක සිද්ධ වෙන්නේ නෑ දැන් මම කිව්වේ අර පරිසරය මට බලපෑම් කරන ආකාරයත් එක්ක ඒ පැත්තේ තියෙන පරිසරයේ ඔල නාටි පිරිජ්ජේවල් මගුල්ගේවල් මොකද්ද අනිත් එක මේ संगीत खरु अविधिया साज दान इतने मेवा मगे हित नुदुरात्म हित अटट गमन करा मगित आए बहु आए साज दान मैं सर्पीना वादने डोलकी गहन
ගිටාරන සෙල්ලම් කරනවා. අපි මේ පොඩි වෙනසකට එක්ක පොඩි ඒ කාලේ මට මතකයි පොඩි මට මතකයි ඔයාලා මට කිය මට දැන් කියනකොට මතකුනේ. දැන් මට මතකයි අපේ ඒ දුන වේදිකා නාට්‍යයේ ඒකේ මේ සින්දු අදත් මට මතකයි පොඩි කාලේ අහුණ සින්දුනේ මම මේ පොඩස ගානක් සිතුවිලි අතරින් කැලති කැලති මම ආපි රන්වන්දුනු කේ මලක් සොයමින් සදා ආදර කළේ සිතුවිලි අතරින් කැලති කැලති මම ආපි මේකෙන් කොච්චර දුරට මේ මේකේ මේ 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 දැන් මම අර ඉස්සම්බන් මේ පොඩි උදාහරණ ගත්තොත් මේ නිලෙන්ද දේශප්‍රිය සින්දුවල් ලිව්වා अजित वटापीट परसरे මේ සංගීත දේවල් වලට විශාල බලපෑමක් කරා. ඔව් දැන් නවා මම හිතන්නේ ගොඩක් ප්‍රචලිතයි බොහොම අවංකව තමන්ගේ නිර්මාණ ජීවිතයේ කිසියම් ආභාෂයක් ලැබුණා. ඒක කිසිම ලෝභකමක් නැතුව කියන පුද්ගලක විදියට මොකද සමහරු ගොඩක් කරලා කැමති නැහැ. මෙතන මෙතන ඒ වගේ තමයි මම හිතන්නේ මේ මම ඒක ආසය එකයි. ඒ කියන්නේ දැන් අතීතේ මම දැන් කතා කරේ ඉතින් අතීතයක් ගැනනේ. ඒ අහල කෙනෙකුට පේන්න බෑ අතීතේ මම අද වර්තමානයේ මොකද්ද කරන්නේ මම ඒකයි කිව්වේ. ඒ ගීතේට මේ මේ ඒ ගීතේ වචන ලියලා දුන්නා පස්සේ ආපු මෙලඩි එකයි ट्यक मेके आदर जिला अरे प्रेमणी अवस्थावा इतोट मे अवस्थावे अरे एक अनिकला असन रूपावली रूपावली मत मत रूपावली मत चरित मत सर अभी अर ये चरित अनको इट पास बस है ना उदाहरण सरस्वती देवी देवी मट इच्छा दाने सरस्वती देवी बनवा गुडाखाली दाने अभी दिमल सिंगल मुस्लिम बर्ग मे हम के असुरे එතකොට මේකේ මේ අපි ඉච්චර අර ඇවිද ඇවිද දුක පැන පැන දඟල දඟල කාලේ ඒ ළමයි එකතු වෙලා තියෙනවා මේ 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 උත්සව ඒ ඒ කාලෙට ඒගලන් ඒ දීපවලි සමරනවා තේරෙනවද ක්‍රිස්තියානි අවස්ථාව ඒ හැබැයි පොදුව වෙසක් එක ඔක්කොම ඔය කරනකොට දැන් බලන්න ඉතින් මේ මේවයි ගායනා කරනවා මට මේවා පේනවා පොඩි කුඩාවදි සරස්වති දේවිය ඒ සෙල්ල කියලා කෙනෙක් යා මේ යාරේ නටුමක් කරා मट मुलिम मेक महापुदूम बल मे नटे तीन मे नर्तन स्वभावे अभिनय स्वभावे अभिनय के मंदन तेदा अभिनय के पास महाचार सरस्वती अट्ठे मे अभिनय के लूर कथागर मट मत को अभिनय मुलिम मट हमने मे नुकूट अभी परसरे नेगे नर्तन अन्नी वाक बल प्रधान संकल्प सौंदर्य चरित्री कुटाकाले दी අරක්ෂාවත් अनागत आरक्षा तीन तम मौलिक मुखद विदेश नाटकटे अन्न उदर पुलांकनी इलेक्ट्रिकल इंजीनियर अभी जीवत्ल वगकी मेन इलांट बला
අර දෙමෝපියන්ට කරදර කිරීම නෙමෙයි සමාජයට කරදර කිරීම නෙමෙයි තේරෙනවද ඒ පුහු විදියට නිකන් ඒ නිකන් නැති දෙයට නිකන් එහෙම නෙමෙයි දැන් මේ තියෙන ශක්තියෙන් කොහොමද මම මගේ අනාගතේ හැරි මට තියෙන වගකීම හදාගන්න කියන එක. ඒතකොට මම හිතුණා දැන් විතර විදේශ රටකට යන්න ඕනේ කියලා. එතකොට ඒ සඳහා අවස්ථාවක් ලැබුණේ ඒ සඳහා ඒ වගේ නමුත් ඒ ප්‍රතික්ෂේප වුණ මොන හරි මේ හරි දෛවීය මොන හරි වාසනාවක් දවසනාවක් දන්නේ එහෙම සිද්ධ වුණා. අර අර ගීත කීකේ ඉන්නකොට ඒ ගීත කීමේ අර මුලින්ම තියෙන ආසාවට අර සුපර් ෆ්‍රෙන්ඩ්ස් කියලා බෑන්ඩ් එකක් හදාගෙන මේකේ ගීත කීමේ ආසාව තිබුණා. ඒක විතර නිදහස්කමක් නිතට ඉගෙනයි බෑන්ඩ් එක හදාන් පර්ෆෝම් කරා දැන් ඔව් ඔව් තියා පිළ වෙඩින් සොල සිං කරනවා TM ජයරත් මහත්තයාගේ අමරදේව සර්ගේ වික්ටර් රත්නාය මහත්මයාගේ වගේ විවිධායකී ගීත ගායනා කරන එක සනන්දන් සිරි මහත්මයාගේ විකසිත වත කමලේ මට මතකයි net බඹරුන් පෙටලේ කෙල්මට net සංගලේ සිත සිතුවිලි පෙටලේ ඕක මතකයි මට ආශා නිරාශා මෙවු ඒ සුප්න මායාවකි රාමරදේව සර්ගේ රෑ දුරු රට මේ හිම වර්ෂා මෙන්න මේවා කියන්න පටන් ගත්තා TM ජයරත්නගේ සින්දු. එතකොට දැන් මේකත් තුල තියෙනවා හරි විනෝදයක් සහ එක පැත්තකින් මුදල් හම්බ කරගන්න ආසාවක් නෙමෙයි තියෙන්නේ අතරම අර මේ මේ තෘප්තිය. ඉතින් අවසානයේ ගායකයෙක් නෝනට ඔබ ගායනා වලින් තමයි ඕනේ ඒක සිද්ධ වුණා. මං කියන්නේ ඊට පස්සේ එහෙම වෙනකොට මේ බෑන්ඩ් එක නැති වුණා. මේ බෑන්ඩ් එක නැන් පස්සේ මට හිතුණා නිකම් මේ මියුසික් උත් ඉගෙන ගන්න ඕනේ කියලා. ආ ඉතින් තමයි අතරින් පස්සේ ඔය කැඩිය කඩා වැටීම. එතන මට මගේ මෙහෙම එකක් තියෙනවා හෙන්රි එකපාරට මම ටිකක් යම් තීරණ ගත්තා. මට ඒ තීරණ ඒ මොහොතේ මට ඉඳලා ක්‍රියාත්මක නොකරොත් මගේ ජීවිතේ ස්වභාවයක් තමයි මගේ අත්තරේ. හරි තම ෂණේකින් අත්තරනවා හිතන්නේ පටස් ගාලා අයින් කරනවා. ඒ කියන්නේ ඒක යන්නේ. ඉතින් අර අර මේවන් පස්සේ දැන් මට හිතුණා නෑ මම සංගීතය කරනවා කියලා. මම දැන් අත්තර අත්තරනවා වගේම අල්ල ගන්නවා මම කියන්නේ. තවත් දෙයක් ෂණේකින් හිතුවම අල්ල ගන්නවා. ඔව් ෂණේකින් අල්ල ගන්නවා මම. අත්තරි මතක තව දෙයක් අල්ල ගන්න. හැබැයි මතක තියාගන්න මම ඒ අර පල්ලේ හදනක් අල්ල ගන්නෑ. වෙනත් ශක්තිමත් තැනක දැන් බෑන්ඩ් එක හදුවා බෑන්ඩ් එක කැඩුණා. මම කල්පනා මේක අයිමත් මම කරන්නේ නෑ. ඒක නවත්තන මම කෙලින් පටන් ගන්නවා මියුසික් සංගීත ඉගෙන ගන්න කියලා. හැබැයි මට අරමුණක් සඳහා සංගීත ඉගෙන ගන්නවා කියන එක නෙවෙයි මට හිතුනේ මම සංගීත ඉගෙන ගන්නවා. මම අරගලන්ට එරෙහි වෙන්න හිතුවේ නෑ. මම ඔයගලන්ට පෙන්න මට හිතුණා එතකොට මට ඉන්ස්ට්‍රුමන්ට් එකක් තියුණා සර්පිනාවක්. මේ 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 වගේ වර්ණවත් ලස්සන සර්පිනාවක් නෙවෙයි. ඒ දෙය තාමත් දුබල සර්පිනාවක්. ඒක අරගෙන මම වික්ටර් පෙරසේ ළඟට මම මගේ සංගීතය හදාරන්න පටන් ගත්තා. අන්න එතනදී එකක් සිද්ධ වුණා. මම අර විසිරිච්ච විදියට තාලේ හැසිරෙන කෙනෙක්. මගේ අර තීරණ මම ටක් ගාලා අයින් කරනවා. එහෙමත් තීරණයක් ගන්නවා. ওই වගේ නිසා මම එකපාරට මම කල්පනා කරා මේ මේ මේක ඉගෙන ගන්න ඕනේ කියලා. මේක ඉගෙන ගන්න ඕනේ කියන හින්දා මම ඊට පස්සේ කල්පනා කරා මේ ගුරු වෙල ළඟට ගියා. එයා මේ ලේසියෙන් බේරෙන්න බෑ. සර්ගේ වෙලාවල් විනය වගකීම ප්‍රැක්ටිස් කරන මම මේකත් ගියේ උඩින් පල්ලෙන් අත ගාගෙන. මේක නිකන් අර තීන කුතුහලේ මං කිව්වා අර වාට දැන් වෛද්‍ය විද්‍යාවන ඒකල ලිපියක් කිව්වා මට ඒ කුතුහලෙන් ඒක අයින් කර ගන්න පුළුවන්. විද්‍යාව නම් ඒ වගේ. දැන් නලින් සිල්ල මහත්මයා කිස්තර ඔය මේ නක්ෂත්‍රය පිළිබඳ එතකොට ආගම දර්ශනය බුද්ධඝෝෂ හාමුදුරුවන් ගැන ඔය වගේ විවිධ විවිධ එක්කෝ දේවාන පීතිස්සගේ අහපු ප්‍රශ්නයට තීන ගඳින් සමීකරණ මේ වගේ නේද මේ වගේ යන්නේ දේශපාලන වශයෙන් උත්තේමනේ ඒ කාලේ විවිධ විවිධ මේ නිවුටන් ගුණසිංහල එක මතයක් දරනවා. එතකොට මේ මේ විප්ලවීය කොමියුනිස්ට් සංගමේ තවයකට මේ මේ කීර්ති බාලසිරි වෙනදා මතයක් දරනවා. ඒ මගේ හරි හරි මතයක් වගේ තිබුණානේ. ඒ වගේ අර 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 කුතුහලේ පමණ තිබුණේ. ඒ කුතුහලෙන් ඉගෙන ගැනීම ඊට මෙතෙන්දි උනේ. නමුත් මෙතෙන්දි බේරෙන්න බැරි වුණා. සර්ට වුණා මේක පිළිවෙලට කරන්න ඕනේ කියලා. එයා කිව්වා පිළිවෙලට මේක කරන්න ඕනේ කියලා. අන්නේ පිළිවෙලට කරපු හින්දා තමයි සංගීත අධ්‍යක්ෂකවරු බවට පත් වුණා. ආ ඒ කියන්නේ ඒක තමන් කරන දේ යම්සි ආකාරයක ක්‍රමවත් මට ඒකට හිර කරා වගේ වුණා. ඒ කියන්නේ ඒක තමයි ඇකඩමික් ඒ කියන්නේ සාස්ත්‍රීය දැනුමක් තියෙන ගුරුවරයෙක්ගේ නිවැරදි මඟ පෙන්වීම මේකයි කියලා මට හිතෙනේ. මොකද දන්නවා මේක හරියටම ඉගෙන ගන්න ඕනේ. මම සරිගම්පදෙන් මම කල් මත මතකයි මේ 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 නෝට් එක
කල්පනා කරන්නේ මේ යන්න ඕනේ දැන් එහෙනම් මං කිව්වර බලන්න මේ 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 සරවලම සරගම ප්‍රදේශයේ බලය තමයි ඒ තියෙන්නේ. ඒ දැන් තමයි තේරෙන්නේ අධ්‍යාපනයේ තියෙන ඒ වගේ ගුරුවරයෙකුට තියෙන අධ්‍යාපනයේ තියෙන වටිනාකම. එතනින් අපි කෙලින්ම ආවොත් දැන් ඔබ ඊළඟට මේ මට මතක තියෙන නාට්‍ය වේදිකා නාට්‍යවලට විවිධාකාරයෙන් සම්බන්ධ වෙනවා. මම දැන් සංගීතයේ පමණක් නෙවෙයි විවිධාකාරයෙන් නාට්‍ය එක ඔබේ ගනුදෙනුවක් තියෙනවා. කොහොමද ඉතින් එහාට ඔබේ ගමනේ වේදිකා නාට්‍ය හරහා නැත්නම් ගීත දැන් ඔය සුදර්ශීට සම්බන්ධ වෙලා ඒ ආපු ගමනත් එක්ක? ඉස්සෙල්ල පටන් ගත්තේ හම්බය කියනනේ මගේ මම වැඩ කරපු ආයතනයේ කලම්බ කමර්ෂල් ඉංජිනේරු ආයතනයේ හිටියා රිජිනල් ජයමාන කියලා කෙනෙක් මම හිටියේ ලයිට් මැෂින් ෂොප් කියලා කියන්නේ ඔය හිටියේ හෙවි මැෂින් ෂොප් ඒ කියන්නේ මැෂින් ෂොප්ස් මෙන්න කළ තියෙන ඒවා පිතා ගන්න බැරි මැෂින් ෂොප් ඒවා රෂියන් වගේ රසියාවේ තියෙනවා වගේ ඒ වගේ ළමලු මේ ගයක් විතර ඇති මැෂින් එකක් එතන මං ඉන්නේ ලයිට් මැෂින් ෂොප් ඒ කියන්නේ කුඩා වැඩ කරන්නේ ජයමාන එතන මම මෙතන සින්දු කී කී ඉන්නවනේ हम दिशे वही कट्टे के ना वहाँ वाकी में तो वह पिसे कह पे तीन हो गया ये पिसे खाओ देखे लोगों हम मंकल पड़ा करा दें अलावा डर संबंध देखने ने पिसे के लगे हैं तो क्यों ना अभी नाट्टी के ना कहता है ये वही निकाम बिनी के लगे हैं नहीं मार तो वह पिसे क्यों ना ये पिसे खाओ देखे लोग बालने तो सिर्फ मंग इतने किया वोटे रजन जयमान बिलो तो मैं उधर बता ना या नाट्टी किट नाट्टी कर लेती ना मंगी किट नाट्टी बाल लेती ना मम दान ने මංගු ආගේ වම් බල්ලදිනන කියලා. අපි දෙන්න දැන් හරි සම්බන්ධ වුණා. ඉන්නකොට එයා ඉදන් ගුවා මම නාට්‍යයක් කරන මේ මට චරිතයක් දෙන්නම් කියලා. මේ එයාගේ විකල් සමයේ නාට්‍ය රේණු වෙලබට සංගීතවත් කරේ අපේ වෙලබට සර්ගේ පුතා. මම අපි නැට්වික් විශාල අපේ සේසින්නේ ප්‍රධාන පිළේ නාට්‍ය ශිල්පියෙක් වෙන වෙලබටගේ මහත්මයාගේ පුතා. එයා තමයි මේ මියුසික් කරේ. එතකොට ඒකෙත් एक ही तीन सिंधु मगे जायमान देना मट सिंधु के अनुकूल याट इतना मट अवस्था दिखा देना मट तेक इच्छर दिए आगे आंटी पूनी गोल मम एक रंग पैवे मे मे ट्रिकलनाथ थोड़ी जयलाल रोहो ना हेमंत गमगे प्रधान पिले कैटी हेमंत गमगे योगे विशाल पीरस हम हमने पास अंदर मट आरक्षा तीन इनकोटे लाइब्रेरी ओम इनकोट दीप्ति कुमार नाट्य कर हम आप प्रधान पिले अभी हमदी सीम मे තානාපති කාර්යාලවල හම්බ වෙනවා. එතකොට ඕකේ මේ මේ දීප්ති නාට්‍ය ලියලා තිබුණා මේ මේ මාටික්‍රම සිංහගේ අරවින්දයි පිටස්තරයා පොතේ ඇල්බෑ ගැමුගේ මේ බර්ස් මේ චරිත දෙක හම් වෙන නාට්‍යය. එතන මේ නාට්‍ය මට සංගීතවත් කරන්න කියලා ගෝවා සිරිමල් වී දීප්ති.
ඊවන් පස්සේ එතෙන්දී මට හම්බ වෙනවා ඉතින් තමයි මට හම්බ වෙන්නේ සමන් කුමාර මනුබන්දු විද්‍යාපති කේ කේ සමන් කුමාර ඕකේ කේ සමන් මනුබන්දු සර්පයාපති මේ නිහාල පීරිස්ලා මේ නෝයි කිව්වා අපි ඉන්න සීල මිත්‍රය එතන හම්බ වෙන අනිත් එකේ නාට්‍යයත් අර රිජිනල්ගේ අභියෝගේ බාරගත්තා වගේ වෙන 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 එකක් ඒ කියන්නේ කිදෙන මර්සොයි මේ මේ අරවින්දයි ඔව් එතකොට දැන් මේකේ අර සංගීත අර මෙහෙම දැන් දැන්නම් මේ සරපස්තර ලියලා කෙනෙකුට මේ මෙන්න මේ විදිය අදහසින්නේ කියලා කිව්වේ හැකියාවේ දිනා දැන් අපි මොන හරි නොටේෂන් එක ලියගෙන යන්න එපැයි ඒ කියන්නේ මියුසික් කණ්ඩයක් දිනනවා අපි ඒක නිකන් දැන් මෙහෙම එක මේක හද කරාට මෙහෙම සම්පූර්ණ මේකට සස් 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 ඔක නොන් නොන් ලියන් ගිල දැන් මේ ප්‍රකාශනයේ කියලා දෙනගෙන ටක් 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 තේරා එතකොට අපේ දැන් ඒක නිකන් පුරුදුල තියෙන්නේ වැඩ කිරිමේ දැන් ඉස්සෙල්ලා එහෙම නෙමෙයි संगीत अरविंद गुहा බසෝ ගෝහා මට මතක් වුණා නිකන් එක්තරා ටිම්පනියක් එන වෙන හැඩයක්. දැන් මේවා මම තනියෙන් හිතනවා. ඊළඟට මෙන්න මේවත් එක්ක මේවේ තියෙන গুপ্ত බව, මේවේ තියෙන අර බටහිර පැත්ත, ඒ කියන්නේ මනසෝගේ ජීවිතයේ ආදරය සහ රාගික හැඟීම් ගන්න අරවින්දගේ තියෙන වෙන එකක් වෙන පැත්තක්. ඒ කියන්නේ සම්පූර්ණම ඒ අතුලට ගිය ජීවිතයක තියෙන මේකක් නේ එලියට නදා. මෙතන මේවේ හැඟීම්, මේවේ තියෙන ඒවා නාද වලින් ගන්න කොහොමද කියලා. මම මේක කරා. මට එක කරන්න පුළුවන් උනේ අභියෝගේ තියෙන්නේ අර පොතපත කියවීම සහ අර වටපිටා සමාජයෙන් අර ඇවිදලා ගත්ත හැමෙහි ගියේ ගත්ත දැනුමින් මේකේ කෘතිය ඇතුළට රින් ගන්න ඕනේ ගුණේ කොහොමද කියලා මට දැනුනේ එතකොට. ඒ කියන්නේ මතු පිටින් නෙමෙයි ඔබට ගැඹුරට යන්න පුළුවන්. මෙන්න මේකේ සංගීතයේ මම යොදන්න පුළුවන් ඉදිරි සරපස්තාලාගෙන කරලා කටින් පුළුවන් දේවල් කිව්වා. පෙර හැඩ කිව්වා. ඒ කියන්නේ හැඩ අර ලියා ගන්න බෑ. දැන් මියුසික් වල ලියන්න නොටේෂන් එක ලියන්න ඕනේ. බටිරෝවා සාස්ත්‍රීය සංගීතේවා එදියක් ලිව්වා තමයි ඒ යන වාද ශිල්පිනි දැන් මම ගලන් තීරෙන මෙන්න මේ මේ විදිහට තමයි මේකේ මේ શબ્දයක් කොට නැගෙන කියලා. අර කරන් පස්සේ මේ මනුසිනිය මනුබන්දු මේ සංගීත පිළිබඳ නර්තන පිළිබඳ සහ යාල විදිහට අලුත් දේවල් ගැන කතා කරන්න පුළුවන් ඒ කාලේ මොහොඳ මිත්‍රයා. ඔහුගේ උත්කම මේක ආව කොට නැගීම හොඳයි. ওই වගේ මේක ආවා. මෙන්න මේ තුලින් එලින්ම මේ 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 කෘතියට සංගීතවත් කරන්න පුළුවන් හැකියාව ලැබුණා. මෙන්න මේක මම උස්සලා තිබ්බා මේ මට හිතා ගන්න බැරි ගම්මකට. හිතා ගන්න බැරි ගම්මකට මේ උස්සලා තිබ්බා. ඒ කියන්නේ අර නිර්මාණයක ඇතුළට යා යුත්තේ කොහොමද කියන එක මේ කෘතියෙන් තමයි මම ඉගෙන ගත්තේ. හොඳයි. එතනින් අපි ඉස්සරහට ආවොත් දැන් මම දන්න තරමින් කියන්නේ මම අහලා තියෙන සා කියලා තියෙන විදිහට අපි අතර වෙන්නේ කතා බහදී අපි දැනගත්ත විදිහට එදිරි සරච්චන්ද්‍රයන්ගේ නාට්‍යවලට සම්බන්ධ වෙනවා. මම ඊට කලින් මං හිතන්නේ නන්දමාලින් සත්‍යගීතේ සම්බන්ධ වෙනවා. ඔව්. ඒ දැන් දැන් ඔබ එවැනි ප්‍රවීණයන් ඇසුරට පත් වීම පිළිබඳව පොඩ්ඩක් ඒ ආරම්භය ගන්න බලන්න. දැන් ඒකත් එහෙමනේ හෙන්රි කතා කරන්න ගියාම අර මගේ මුලින්ම හම්බේ ඉන්නේ. ඔව්. දැන් නන්දමාලි මහත්තයා කවදාකවත් දැකලා නැහැනේ. දැකලා නැහැ කියලා කියන්නේ මේ එයාගේ ප්‍රසංග අරෝ මේවා එතු මේක ප්‍රසංග බලන්න ගිහිල්ලා තියෙන නිසා එතනට අය අනිවිට කිට්ටු වෙනවා කියලාවත් හිතන්නේ නැහැ නේ. එහෙම ලෝකෙ හිතා හිතවිල්ල කෙන්නේ නැහැ. ඔව්. අපි හිටියේ පරිසරයේ අපි ලබාගත් දේවල් දෙක. එතන මට උනේ මේ අහම්බෙන් කීර්තිපැසුගල් මහත්මයාට යන්න බැරි දර්ශනයකට මාව යොමු කරා. කීර්තිපැසුගල්. ඒ කියන්නේ අත්ල් ගානේටද? අත්ල් ගානේට. එතෙන්දී මාව තෝරගත්ත මේ අහම්බයක් හැටියට යා. එතුමේ. ආ. ඉතින් ඔබ ගායනා කරනවා දැකලා ඔබ ගත්ත. නෑ නෑ මාව ගායනා කරනවා දැකලා නෙමෙයි කීර්තිපැසුගල්ට දන්නවා. ඔයා අපේ මම අර කිව්ව පැපිලියන්ට මං යනවා. පැපිලියන්ට පුස්තකාලේ ගිනුනොත් මං කීර්තිපැසුගල් හම්බෙන්නේ නෑ නෝ. ඔව්. එයා গিitar එක ගහ ඉතින් සින්දු කියන ඉතින් ඕකත් එක්ක යත් එක්ක උඩ සම්බන්ධයි. කීර්තිව යවන්නේ මොකටද ඉතින්? නේද කීර්තිත් එක්ක දැන් ගෙදර ගිහිල්ලා යත් එක්ක වැඩ කටයුතු කරනවනේ. ඔව්. යත් එක්ක එයා සින්දු කියනවා මං අහගෙන ඉන්නවා මං එයාට කියනවා නෙවිල්ගේ මේ සින්දුර මං ආසේ අර ප්‍රසිගත් ඒ වගේ බෙදා. ඉතින් එයා දන්නවා මං සින්දු වලට ආසයි කියලා. මං එයා හම්බෙන්නේ එයා නිකන් ඉඳන් කියන මේ මට මේමයි මටත් වැඩ නවා වාඩ පුළුවන් නම් මම ලියුමක් දෙන්නම් මේ මේ පොඩක් හම්බෙන්න කියලා. ඒත් මං යනවා මේ අහංවැල්ල සෙන්ටර්ල් එකට. ගියන් පස්සේ මම මේ කතාව ටිකක් කියලා දිනවා නමුත් මට දැන් කියන්න වෙනවා. ඊට පස්සේ එයා ඉඳන් කියන රෝණවිලි සිංහටයි මේ සර්පිනා ගහනවා රෝණවිලි සිංහ මහත්තයා සර්පිනා ගෙව්වේ. තිසිරි පෙරලා මේ කට්ටිය කල්ලි පෙරලා මේ ඔක්කොම ඉන්නවා. මං සිංකර HM ජයවර්ධන. මේකලා ඔක්කොම මං සිංකරන් පස්සේ
මම හොඳයි කියලා කියනවා. නන්දමාලි නන්දමාලි මහත්මිය ඒ වෙලේම සේනවීරසේකර මහත්තයර කියනවා මෙයාට දැන් අන්දන්න මේ 6 තිය මම 3 හැතිය බලන්න ගියේ කෙනා 6 තිය මෙයාට ඉඳන් අන්දල ඉඳ ගන්න කියලා කියනවා. ඒක 3 තිය බලන්න ගිහලා 6 තිය 3 තිය බලන්න ගිහලා අර සර් කීර්ති පැස්කෝල් පුරුදු කරපු සින්දු තියෙනවනේ. ඔව්. අර පෙරදා හා ලා 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 ඔය ගීත කොටස් ගායන කරනවා. ඉතින් ඔබ ඇහිදි නියම් බයි ඇඟ නියම් රෝම කූප කිලිපලා යන පොද සත්‍ය ගීත අපි බැලුවේ ඒ වගේ මේ විදියට කිලි. මේක මං කියේ දැන් මෙහෙම මේ මේක ලංකාවේ තියෙන ලොකුම ප්‍රසංගේ නේ මේ වෙලාවේ අපිට තියෙන දේශපාලන සංස්කෘතික වශයෙන් තහ ප්‍රබෝධයක් ඇති කරන ප්‍රසංගික කොහොමද සින්දු කියන්නේ යන්නේ. අර අවස්ථාවේ නන්ද ඒක තමයි කියන්නේ ඒ ශ්‍රේෂ්ඨකම. දැන් ඒව මාව දැන් මගේ තරහටම මම බැලුවේ නෑ පෞල් පසු මම බැලුවේ නෑ නන්දමාලි මහත්තයා බලන් දෙන කොයිද ඉගෙන ගත්තේ කවරෙක්ගේද මොනක්වත් නෑ ඔන්න මෙයාට අඳගන්න කියලා කියන්නේ මේ කියලා කිව්වා එහෙමයි කිව්වේ මෙයා අඳගන්න සේන කියලා ඊට සබ සද්දිකිට පුරා රට පුරා ගියා රට පුරා ගියා ඒක දැන් මගේ රහම්බේ කියලා දැන් සරජන්ද මහත්තයා ළඟටත් එහෙමයි ඒක හොඳයි මම නාටකම් බී ශ්‍රේණියේ සමර්ථයක් ඇති වෙනවා සමර්ථය ඇති වෙන පස්සේ දැන් නාටකම් බී සමර්ථයක් ඇති වෙනවා කියලා කියන්නේ ඒකේ ජනගී නාටකම් නෘත්‍ය වගේ මේ ඒවට ආසයිනේ මම නිකන් මේ පිල්ලුම් කරා මේ මේ ඇප්ලිකේෂන් එකක් දැම්ම මේ ගුවන් ඉදිරියට එතකොට පර්මිෂන් එන්න කියලා ගෝවා එතකොට දැන් මම ඒ වෙලාවේ මේ ওই කම්පැනි විදියේ ප්‍රදේශයේ හිටියා ඉස්සර නාටකම් ගී පිළිබඳ තියෙන අය මම මේ ඒව මම දැක්ක පොත් වලින් අර මම මේ 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 සරච්චන්ද්‍රයන්ගේ සිංහල ගැබි නාටකයේ සහ විවිධ විවිධ පොත්තු නාට්‍ය පොත් කළොට මේවයි දැක්කද චරිත වහන් ගියා මට මතකයි ඊට පස්සේ රිස්සඟ දෙන්දිනිය මහත්මයා හම්බ වෙනවා ඊළඟට සුනිතා සරච්චන්ද මැතිණිය ගෙදරට යනවා අය ඉටි චැපල් ලේන් එකේ මම දැන් පදිංචි ඉන්න පැත්තේ මෙන්න මේවයිදී මේකලගේ ඉගෙන ගත්තාන් පස්සේ මම නාඩගම් බී බීසීනේ සමර්ථ ගායකයෙක් වෙනවා මේක කියන්න මම මහාචාර්ය සරච්චන්දරන්ට ගියා මේක වැඩිදුර මට ඉගෙන ගන්න ඕනේ හින්ද මේ ගායකයෙක් වෙනවක නාට්‍ය සම්බන්ධ නෙමෙයි මේ පිළිබඳ මොකක් හරි පරිශීණයක් කරන්න මොන හරි අයගේ අදහසක් ගන්න මාව මේ කොළඹ මේ සෞන්දර්ය විශ්වවිද්‍යාලේ ඉන්නකොට මං ගියන් පස්සේ මට අමරදේව සර්ට ගිහුවා මෙන්න මෙයාට මේ ඉතියා ගානා කරන්න ගියා මං එතකොට ගිහුවා මේ දැන් ගානා කරලා පෙන්නන්න බඩක් ටික මෙමගින්ගේ ලඳුනා මේ මේ අර මනමේ තියන්නේ සුසිරු ලඳුනි ඔබ ප්‍රේමයනා උදවේ මාද පැසුමි රස කිරි සයුර මෙනා මේක තිබුණා රුසුරෙන් ගිය නනන එළඳුනා මේක ඔරිජිනල් පරණ ගියම ගානා කරා පස්සේ සරච්චන්ද මහත්මයා එළ අමරදේවසේ ගියම මේ මොකද මේ ගානේ කියගෙන ඉතර මේ සෞන්දර්ය විශ්වවිද්‍යාලේ ඉන්න මහාචාර්ය ආචාර්ය මහන වික්‍රමසිංහ හිටියා සුබින්ද සිරිසේන මහත්මයා තියෙන හරි උඩා කීප දෙනෙක් එතන හිටියේ සරච්චන්ද්‍ර මැතිනි ලලිතා සරච්චන්ද්‍ර මහත්මිය හිටියා සූර්යරාජ මහත්මිය හිටියා මේ ඔක්කොම මාව දැන් සම්බන්ධයක් නැහැ ඔක්කොම අපරදේශය මට මතකයි මෙහෙම නේදලා අකිලේ වරණ සරච්චන්ද්‍ර මහත්මිය මගේ උදේට කළ මේ මේවා දිගටම පුරුදු වෙන්න ඕනේ කියලා ගෝ අපේ රයිවන්ද විද්‍යාපති මහත්මිය එයා තමයි මේකේ නර්තනය නැව කරේ කෝලිත බහන දිසානායක හිටියා දැන් මේක ලඟ යන සම්බන්ධ කෝලිතත් ඇවිල්ලා විශ්වවිද්‍යාලේ උගන්වනෝනේ ඉතින් දැන් මේ අසුර මේ මේ මේක ලඟ මේ ලස්සනට ඒ වැඩ කටයුතු කරන් හිටියා මේ අතර තමයි මම යන්නේ මේ චරිත දැක්කම පෙරත් ඔබට බයිකුත් එක මම කිව්වා රචන වාදින දක්වා මේ ගීත ඔක්කොම පුරුදු කරන කල අමරදේවසේට කිව්වා ඒක තමයි බව කඩුතරගේ නාට්‍ය මේ නාට්‍යෙන් පස්සේ එතුමා ගත්තා ඉතින් ඔබ මේ නාට්‍ය දිගටම මේ නාට්‍ය කොටස් කීපයකට ගත්තා මාව ඒකල ඒක පුරුදු කරමින් ඉන්න අවස්ථාවේ තමයි මම අර හමු වෙන්න ගියේ ඊට පස්සේ ඒකෙන් සිංහබහව හිතා ගන්න පුළුවන්ද මට හිතා ගන්න බෑ මනමේ ප්‍රේමතු ජාති සෝක ලෝමහංස මහසාර මේ සිරු නාට්‍ය සංගීතය සම්බන්ධ මාව ඔක්කොම අත්වල ගායන්න ගත්තා මම දැන් අත්වල ගායනට යන්න ආසාවක් නෙමෙයි මගේ තිබුණේ මේ අසුරේ අර පිටිපස්සක වැඩ කරන්න අපි ශාස්ත්‍රීය දැනුමක් ගන්න එක
පොතපතින් කොහොමද ගන්නේ යම් කිසි පරිශ්‍රණයක් කරන්න පුළුවන් නම් මේක සංගීතය කරන්න කොහොමද ඒ කුතුහලෙන් ගියේ නමුත් අන්තිමට ඒ නාට්‍යවල ගාන ශිල්පීන්ට වසර 7ක් අතර මම ලංකා පුරා වෙන්න ජයලත් මනෝරත්න සංගීත දිනිය මාල්නී රන්සිංහ මහත්මිය ටෙරි ජයසිංහ මුල්ම සිංහ ඇති කරපු මේ මාක් ඇන්ටනි ඒ පර්ණ ශිල්පීන් සිළු දෙනා සමග විජේරත්න වරකා කොට මට ඇසුරු කරන්න ලැබුණා අහම්බේ අහම්බේ කොච්චර දෙයක් දේ ඒ වාසනා ගුණේ මට මොන ආකාරයෙන් මට ලැබුණද කියලා මට දැන් මොත මොත පස දැන්වට උනවා දැන් මේ කාලයත් වේගින් ගෙවි යන නිසා මේ අපි පොඩි පිම්මක් පැනලා එමු මේ මොකද දැන් නවරත්න ගමගේ කියන චරිතය සමාජගත වෙන්නේ මේ ගීත නිර්මාණ ශිල්පියෙක් විදියට ගීත තනු නිර්මාණ ශිල්පියෙක් විදියට කොතනින්ද ඒ ගැම්ම පටන් ගන්න ඒ එළඹෙම එන්නේ කොතනින්ද එකක් තමයි අර නාට්‍ය වල වැඩ කරන්න පටන් ගන්නවත් එක්කම එකක් තමයි නාට්‍ය කරුවන් සමග වැඩ කරන්න පටන් ගත්තා විශේෂයෙන්ම මට අමතකුණ කියන්නේ මේ අපේ ප්‍රසන්නජිත් අපි සූර්යගේ නාට්‍ය වල මම සංගීතවත් කරා මේ වයිදි මේ ලියන අය සින්දු වලට ගැලලා දෙනවා කවි ආ කවියට මම ප්‍රධාන මේකද මේ කවි අභ්‍යාස ගුණයක් හැටියට මම මෙල්ලි සදන ඒවා රෙකෝඩ් කරන්න හම්බ වෙන්නේ නැහැ ඒ ඔහොම එනකොට සුදර්ශී ඉන්නකොට मंजु मूलिक गीत मंकरा මේ දුග්ගන්නරාල මාර්ගයෙන් මට හම්බ වෙන වසන්ත බණ්ඩාර දුග්ගන්නරාල මාර්ගයෙන් යසනත් ධම්මික බණ්ඩාර. ඒ කියන්නේ ඔහුගේ කවි පොතක් මේ වර්තමාන වෛද්‍යවරයා. වෛද්‍යවරයා. ඔහුගේ මේ දවස්වලදී මෙතින්ද මට හම්බ වෙනවා. ඒතර මම යසේ දැකලත් නැහැ මම ඔහුගේ කවි පොතේ එන්න දැන් අපි මතකනේ ඉස්සර පොතක් පිට වෙනකොට සාහිත්‍ය උසෙත් අපි ඒව කරලා පුළුවන් ශ්‍රමයකින් ඒක වර්ණවත් කරන්න ඒකට උදව් කරන් තමයි බලන්නේ. නාට්‍යකරුවගේ නාට්‍යයකට පොතක් කවි පොතක ඒ වගේ ජීවිතයක් අපිට දෙන්නේ. එතෙන්දී මේ 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 පොතේ උදව්වට මම ඒවයි මෙල තනු හදන් ගියා. තනු හදන් ගිය පස්සේ මේ ගුන්දස කපුගේ මාතේ රත්නසි විජේසිංහ මහත්මයා මේගලංග ප්‍රධානත්වය කරේ. එතනත් ඒගලංග ඇසු වෙනම ඇසු ප්‍රධානයිනේ රටේ. මෙතෙන්දී ඇසේ ඇසේ දුමනා යනවා මේ මට සින්දු කීපයක් දෙන්න. එතකොට එයා එයාගේ මුල්ම ගීත හතරදී ගුන්දස කපුගේ මහත්මයාටයි එච්.එම්. ජයරත්න මහත්මයාට දීලා මට එක සින්දුවක් දුන්නා. මේකට වේදන් කරත් ඇතන ගුන්දස කපුගේ මාතේ කියන්න ඕනේ. එයාට අරගේ වුණාවට ආසාවට මේක එක ගීතයක් දෙන්න. මේ ගීතයෙන් පස්සේ අසිරට හිදෙනා මගෙත් එක වැඩ කරන්න ඕනේ. මොකද දෙගීතේ. ඒක තමයි එක ගීතය මේ. ඇසේ ලියලා දුන්නේ තර වෛද්‍ය වචන එන වචන. වෘදේ දින විටමින් ඒවත් තිබුණා. ඒ වෙනකොට මම හිතන්නේ වෛද්‍ය ශිෂ්‍යෙක් වෙන්න. ආදි ශිෂ්‍යෙන්නේ මෙතන අර විටමින් මේ වචනත් මේකේ තියෙනවා. මට ඔය වගේම තමයි පස්සේ මූණ දෙන්න ඕනේ. ඒකේ තියෙන මේ යා බුජුන් දෙවි කිරිසිරා මෙලි යහපුන මොගීත ඔකරන් පස්සේ මෙන්න මතකද මේ සින්දුව ගාන තෙල් සඳුන් වරලස පිරමින් බලන හැඩළු නුඹ වුණු නුඹ මොනවද මට හිමිව අහිංසකාවී අහිංසකාවී ඕකම හැදෙනත් එකම සමන්ජින්දාස සමන්ජින්දාස ඔය සින්දුව ගන්නත් එකම සුවඳමල් රේණු පිසෙන ආදුනෙන් සිහින් මදනන උඹට සමාන මේ ගීතය රසය මා පෙළඹුවා සම්පූර්ණම එව හදන්න හදන්නේ ඒ කියන්නේ යසනාත් ධම්මික බණ්ඩාරත් එක තමයි ඔය ගීත යසනා තමයි කෙලින්ම මේ අර දැක්ක හැකියාව තමව යොමු කරේ බලාකුළු පිළිම් මෙයා එයා දැක්ක මගේ අර නාටි ජීවිතය වලන තියෙන ජයලත් මනෝරත්න මේ වගේ ඈත් එකම වැඩ කරන අය දැකලා එයාට හිතුණා මේ පැත්තේ මාව මෙහෙවන්න ඕනේ කියලා. ඔහුගේ බොහෝ ගීත මෙතන ගීත හදපෙන් 10ක් විතර වගේ මම කරා. 10ක් වගේ. මාව හරි ඉතාමත් ඉක්මනට මාධ්‍ය තුල ඉතාමත් ඉක්මනට. ඔය ඒ ගීත බොහොම ඉක්මනට ජනප්‍රියත්වයක් ලැබලා මට හරි වේගවත් ගමනකට මේ මේකින් පාර හැදුණා. ඉතින් ඔබ එනවා ටෙලි නාට්‍ය සහ සිනමාවේ සංගීත නිර්මාණ කිරීම සඳහා. ඒ එතනට එළිබෙමු කොහොමද? එතනත් එහෙමයි මුලින්ම එනවා මට ඔහුගේ මුල්ම චිත්‍රපටිය ලබා දෙනවා ශ්‍රී ලංකිරිල්ලේ
සිනේෂ්ගේ ආදරණීය වස්සානේ මේ ඔක්කොම කියන්නේ කි චිත්‍රපටයක සුදත් රෝණගේ සුදු කළුවර අනුරුද්ධ ජයසිංහගේ චිත්‍රපටිය ටිගිරි රත්නායක මේ චිත්‍රපටි එකම දවසේ එකම කාලේ එකම මොහොතක වගේ එනවා හෙන්රි හෙරනවා එතකොට මේකෙන් ඒ වස්සාන ගීත හරි ජනප්‍රිය වුණා නේද පොඩක් එතන අපි ඉනකිමට ආදරේ හැඟෙනවා මට ජීවිතේ ඔරිෂයි කසුනේ කිව්වේ එතකොට මේවත් ජනප්‍රිය වුණා ඒ ඔක්කොම ඊළඟට ඒකම මොරිස් විජේසිංහගේ පුල්ශාන්තව ලියන ඔබේ ඉන්න සින්දු ජනප්‍රිය වෙනවා ඊළඟට අශෝක හඳගම දෙන සින්ත්‍රික් සීනේ මේ ගීත දෙක ලියන මම හිතන්නේ ඒ මම හිතන්නේ තමයි අමාරු පදමාලාවක් ඔබ කොහොම අමාරු පදමාලාව කොහොමද දැන් ඒක පොඩ්ඩක් මතක් කරගෙන මම හිතන්නේ හරිම රසවත් තැනක් කියලා මම හිතන්නේ මේ ඒකත් එහෙම හඳ ලියලා දුන්නාන් පස්සේ ඒකට අර තාමත් නිකන් කිසිම හැඩයක් නැහැ නිකන් ගීතවත් නැහැ ඔබේ නාට්‍යයට අවශ්‍ය ඇතුළේ ගැබ්බෙච්ච වචන නෑ විරස් කරන සුදානම් නෑ හඳගම නෑ මොනක්වත් ඒව කරන්න දෙන්න දුන්නේ නැහැ කිසිම යන් දැන් ඉතින් වෙන කුමක් කරන්නද මහපතරංගටත් වඩා අධික කතාවක කොම්බුවක් තරම් අපේ ලව් සින්දුවේ අන්තරාපේලියක සමන්ති මා ඔබ වින්බා මේ වචන දැක්කම ඒ කටුව මුකටද ඔල්ලුසු මූණකට මේව හදන්න බෑ ඉතින් මං හැදුව කොහොමරි අදට වෙනස් කරන්න ගම යාකෝ බෑ බෑ කිසිම දෙයක් වෙනස් කරන්න බෑ මේක මම ලියලා තින ඇලපිල්ලක් පාපිල්ලක් වෙනස් කරන්න බෑ අහලා දිනේ ඔකිය දිග කතාවක මේ වගේ වචන ආකෘති ආවා. ඉතින් මේවත් එක්ක මුහුණ දීගෙන වැඩ කටයුතු කරා කරලි වෙලා. ඉතින් ඒවා ජනප්‍රිය වුණා. අර මම හිතන අර කිව්වාගේ ඒවට මූලික හේතුව තමයි අර මුල්ම කාලේ අර ජීවිතේ වාගෙන ගිය සුන්දරයේ දේවල් තමයි නේද ප්‍රතිනිර්මාණය හැම ඒවා අවිඥානිකව අපේ මනසට තැපත් නැවත නිර්මාණය කරනකොට ඒවයි තියෙන ගුණසුන් තමයි ගලන් ආවේ. මේ වෙලාවේ මම කැමති එකපාරටම නියං ගහින් ගිරින්න වගේ මේ නවරත්න ගමගේ ගායකෙක් උනේ මුල්වතාවට කොහොමද කියලා අහන්නසහා ඒ ගීතේ පොඩ්ඩක් අපි අහමුද? මම මෙහෙමයි දැන් හෙතෙන්රි ওই ගයිඩ් වල සිං කරනකොට හැම කෙනෙක්ම පොඩ්ඩක් අය කියනවා මේ සිං කරන්න කියලා. නමුත් අර වැඩ කිරීමත් එක්ක අර වෙන කෙනෙක් කියනකොට තියෙන ආසාව නිකන් තමන්ගේ නිර්මාණය මගේ නිර්මාණයකට මං කියනවා වෙන කෙනෙක් කියන එක ආසිතනවා. ඉතින් මං එහෙම බැලුවාම නන්දම අමරදේව සේ ඉඳන් ආචාර්ය නන්දමාලනේ ඉඳන් මේ පැත්තේ අලුතෙන් එන ඔය දැන් සුපර් ස්ටාර්ස් වල අන්තිමට ආපු ආදිත්‍ය කියන ඒ දූදරු දුවගේ සඳලාදා සාලා හරස්කරක් හැටියට ගීත බොහෝ ප්‍රමාණයක් විවිධ પરම්පරාවන්ට කරන් ලැබුණා. ඊට පස්සේ ඔහොම ඉන්නකොට තමයි මේ දැන් මේ ගීත කීපයක් කියලා දිනවා. ඔය ටෙල් නාට්‍ය සුනිල් ගෝස්තගේ ටෙල් නාට්‍ය කියලා සුනිල් ගෝස්ත කෝ කියන්නේ කියලා අර අහලාදී සුර සුර මුරලි සුරත දරා රෝද හඬන හඬන අසා මගවැරදි පාර අසා මයින් චාන්සෙ ගලිව සින්දුවක් සුනිල් කෝස්ත ඉදන්කෝ මේක කියන ගල එක ඊට පස්සේ මමයි සංගීත වික්‍රමසිංහගේ කිව්වා ඔයි ඔහොමම යනකොට මේ අවසාන වශයෙන් ලොකු අවස්ථාවක් හැටියට කියන්න ඕනේ අනුරුද්ධ කරා මේ ගින්නෙන් ගොපන් සීතල ඊට පස්සේ ඒකේ සංගීත අධ්‍යක්ෂණයට ඔහු තෝරගත්තේ නාදීක ගුරුගේ චිත්‍රපට සංගීත අධ්‍යක්ෂණ නාදීක ගුරුගේ තෝරගත්තේ නාදී මම ඒ උනට අනුරුද්ධ දෙක දෙල්ලාන චිත්‍රපටි ගොඩක් වැඩ කළා දින ඔහුගේ මුල්මේ වෙයි නමුත් වෙන සංගීතඥයෙක් හින්දා කියන නෙමෙයි ඒක ඒ වැඩ කටයුතු කරනකොට අනුරුද්ධට පුදුම අවශ්‍යතාවයක් තිබුණේ ඒ ප්‍රතිර මම සම්බන්ධ කර ගැනීමට ඒකට උට වෙලා අවස්ථා මොනක තිබුණෙත් නෑ කරන්න සංගීත අධ්‍යක්ෂක වැඩ කරනවනේ එතකොට ඔහුට ඔහු මට ගෙදරට ඇවිල්ලා ලියා ගීතයක් පදමාලාවක් බලපන් කියලා දුන්න වචන එක. එතකොට මම බැලුවා මේක දකින්නකොට මේක මොහොක සඳහාද කියලා. දැන් මට චිත්‍රපටි වැඩ කටයුතු කියන හිතට ආවේ නැහැ. බලන්න කියලා ගියාම බලන්න ගියා කියලා ගියා. ඒක තිබුණා අනේ ගණන් දුර වගේ තියෙන හරි වැළපීමක ස්වභාවය තියෙන වචන ටික. වචන වගේක් තිබුණා. ඊට පස්සේ මම මේ බලනකොට මට මේක මේ බලනකොට නිකන් විසන්දරේ සඳරේ සර අපි
වෙලා මට නිකන් අනේ ගනාදුර සොයායිලු මම සාහෝ මගේ සිහින සොයන चितिपटीसान गीते रोणीजी महात्म अवसान मूर्ति अरंगन मूर्ति इट हरिट हर मेघ आरंभे गात्वी हरिट हर गेन मोरसी सिंग कुमार गुडाक सतु मोरस पिल मत मेडकल मोरस सिंधु अदला रिकॉर्ड कर मेघ गं मेक गंधब मे हंड गंड बोला मोरस हंड बोला मोरस मगो मेक मोरस अंड दिगते इले मदी बोला अभी तेन मैं तुम दिन आवे चंदन के लिए निष्पादन कटदे मुरस लेकर मुरस पड़े हसनी पैला मुरस मे सिंधु मेक मंदा मे सिंधु मुन वगे नाट बलापुर इलान विधि मम दत् बड़गेल्ला पड़पुट मेक कि अमार अनुद्धि को पुत्र लिवस दिगे ओ इले हसनी पड़ा हर पड़ा एने टेको मंको आप इन्ना गेला टस मत मेक मट की अन मेक की अन ना मट की मंको मुरी मको मेक मच पिछुद मट एक धरा गए मंको मटना की अन पिछुद मुरी सोयाम की मट की अन ओ इले विधि ना मे गीते मे चित्रपटी मा गीते मे मे मेवा चरती अट्ठा गीते मेक उमारी सिंगर असन सिंगर अरे मंक सर हंडाई पटीर संगीत तीन मेक आम दीवन दिन मग मेकड़े खटाने वाले मैं हेव हेव तुम खतर दिन अनुद्र मेक हर गया न्याय किया अनुद्ध को मेक नंबर मैं ये पंक मंग अक मैं वो गीत लिवे नयानंद पेर वचन लिवे एक विधि संगीत करेक चित्रपटी अन मट सतुरा कतु अर अभी पेतु देशभाल अरगल वाले इव मेदुना अभी टे हंगीमोल हम किसी आकार रुलाकने मट हेतु नचर मंगिता अभी अद सुहासने कूट प्राप्ति रावे मट दे කතාබහත් එක්ක නමුත් මට අවශ්‍යයි කිසියම් සිහිපත් කිරීමක් කරන්න නවරත්නගමගේ කියන සංගීතඥයා මොකද අපි කාල වේලත් එක තවත් ගොඩාක් දීර්ඝ කතාබහකට යන්න බැරි වුණත් ඔබ එක්තරා අවස්ථාවක මේ සිම්පරියක් කරා චිකිත්සකයෝ කියන ධම්ම නමින් ඔව් ඉගෙන සිහිපත් කිරීමක් එක්කම ධම්ම බැලේක ජෑන් ජන්සිරි අධ්‍යක්ෂණය කරේ චන්ද විජේවර්ධන තමයි මේ නර්තන නිර්මාණය කරේ ඒක ජයන්තත් එක්ක වැඩ කරා. ඒ ජයන්තත් ඊට පස්සේ ඔහුගේ අලුත්ම සිනමා පටිය වෙන මිදුළු විශ්වයේ ඌ පස්සේ මාව මට කිව්වා සංගීතවත් කරන්න කියලා. ඒ මිදුළු විශ්වයේ දැන් තාම තිරියත් කරලා නැහැ. මොකද ඒක අවස්ථාවක් තිරියත් වුණා මම අපි තාම නරවන්න බැරුව ගියා. ඒක සිහිපත් කරන කිසියම් කෙනෙක්. ඒක ජයන්ත ලිව්වා ලස්සන සින්දුවක් මේ 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 සිතීම තිබුණා සිතන් නැතුවා විඳීමක් තිබුණා විඳින්නේ නැතුවා මට කියා දෙන්න රාජිනී ඒක ලෙස්ලි තොමස් කියලා ලංකාවේ නත් අතිදක්ෂ ගාන ශිල්පියෙක් කියලා මම ඒක ගානා කරුවා ජයන්තත් එක්ක වැඩි කිරි මහා සුන්දර අධ්‍යක්ෂකම ලැබුවා අර එතනින් අවදි වුණ මෙවේක මම පනාමුර කුංචනාද කියලා. ඔව් මම දැන් ඒක තමයි අවසන් ගහන්න ලෑස්තුනේ ඔබේ මම නරඹ අයක මේ නිරුම්පු කුණලහලෙදි විශිෂ්ටතම මම කියන්නේ පනාමුරේ අතා පිළිබඳ වුණ අතීත කේදවාචකේ වර්තමාන මේ අද කතා කරන ප්‍රශ්න තමයි පරිසර ප්‍රශ්නත් එක්ක බද්ධ කරලා මේ චරිත සහ
ඊට අදාළ වූ ඓතිහාසික චරිත අරගෙන හස්තිය කියන එකනේ සංස්කෘතික ලක්ෂණය කියන්නේ බුදුන් වහන්සේ ළඟ උප්පත්තියේදී ඔහුගේ සංකේතයක් තියෙනවා සිරිපාදේ ස්වාමීන් වහන්සේ මේ සිරිපාදේ වන්දනාවේ යනකොට අපිට මේ වගේ දෙනවා ගණදේවියන්ගේ සංකල්පයක් හැටියට හස්තෙන් තියෙනවා අයිරාවන කියන තියෙනවා මෙන්න මේ මේව අරගෙන මෙන්න මේ මේ එකට අරගෙන මේ කතාපුවත මේ සිම්ෆොනික් තියටර් එකක් හැටියට කියන්නේ මේ රංගයේ ගොඩනගෙනා සංගීතේ ඉතින් මේක මේ වගේ දේවල් ඉතින් කරන්න උත්සාහ ගන්න හේතුනේ අවසානයේදී ගොත් අර අහම්බකාරකයන් ගොඩක් ඇවිල්ලා ඇවිල්ලා හිතට ගුවා මේ මේවා කරන්න කියලා කියන අර ජීවිතයේ ගමන් පැති හැම පැත්තම මම දැන් මගේ කතාවේදී කියුණ දේවල් බැලුවා මේවයි එක්තරා එකමුතුවක් කරලා හරියට අර මුතු අල මාල මාල තැනින් දිනා වගේ මුතු මා වගේ තියෙන එකට අමුණන්න වගේ මට බල කරා කියලා මට හිතුණා මම තාමත් මේ පිපාසයෙන් අතර මේ හෙන්රි මේ ජීවත් වෙන්නේ මට ඒක ඒ සීනිය තමයි මගේ අනාගත සීනිය කියලා මට හිතෙනවා හොඳයි මං හිතන්නේ ඒ සමගම අපි අද සුහසර වලසරණ නිමා කරන සූදානම් වෙනවා නවරත්න ගමගේ කියන සංගීතඥයා අහම්බකින් උහුම කියන පරිදි ජීවිතේ විවිධ කඩයින් පසු කරගෙන අවසානයේ හෙලේ සිටන දක්ෂතම සංගීතඥයෙක් බවට අද පත් වෙලා හමාරයි ඔහුගේ ගමන පිළිබඳව අපි අද කතා කරපු මේ හමුවීමත් එක්තරා විදිහක අහම්බයක් කියලා මා දකිනවා ඒ නිසා මේ අවස්ථාවේ ඔබට ස්තුතියි කියලා කියමින් අපි සමු ගන්නවා ස්තුතියි